My father is in Pega. Hi guys! මේ වැසිබර උදෑසන මම හනිහනිකට යන්නේ කොහෙද කියලා ඔයාලට කියන්න පුළුවන්ද? ඔයාලට කියන්න බෑනි. ඉතින් මම කියන්නම්. පානදුරේ සමත් වී එකේ ෂෝහන් සර්ගේ සිංහල සාහිත්‍ය සෙමිනර් එකක් තිබුණා. ඉතින් ඒකේ ඉන්ටර්වල් එකේදී එයාගේ දරුවන් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අයින් කරලා මොටිවේට් කරන්න කියලා මට ආරාධනා කළා. ඉතින් මම ගියා. මේ ඉන්නේ ෂෝහන් සර්. ෂෝහන් සර් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේම මට දීපු වෝම් වෙල්කම් එකට බොහොම ස්තුතියි. ඊට අමතරව මගේ ෆෑන්ස්ලාත් හම්බුණා. ආදරණීය ෆෑන්ස්ලා. මං ඉතින් හැමදාම වගේ අම්මත් එක්කයි ගියේ. අනේ බලන්නකෝ තව ෆෑන් කෙනෙක් මගේ. ඔයාලා දැන් බලන නැති මේ ඒෂාන්ඩායේ සාරියක් ඇඳගෙන මොකද්ද මේ ඕල්වල් වසරේ ළමයි ඉස්සරහ නටන නාඩගම කියලා මං කියලා දෙන්න. මම YouTube කරන්න කලින් අවුරුදු කීපයක්ම ප්‍රසිද්ධ ඉස්කෝලවල උගන්වලා තියෙනවා. ඒකට සුදුසුකමක් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති. ඉතින් ඒ කාලේ මට දැනුම ලොකු අඩුපාඩුව තමයි ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකේ ළමයින්ගේ ක්‍රියේටිවිටි වලට මොටිවේෂන් එකට ඇටිටියුඩ්ස් ඩෙවලොප්මන්ට් වලට මුකුත් කරන්නේ. කරවන්නේ කටපාඩම් කරවන එක විතරයි. නමුත් ඒ এডুকেෂන් සිස්ටම් එකත් එක්කම ස්ට්‍රෙස් එකේ ඉන්න ළමයිට පොඩි එන්ටර්ටේන්මන්ට් එකක් පොඩි රිලැක්සේෂන් එකක් පොඩි මොටිවේෂන් දෙන එකක් වැරදිද? අනික ඉගෙන ගන්න එක සතුටින් කරනකොට තවත් ඉගෙන ගන්න ආසාවත් වැඩි වෙනවනේ. ඒක පැත්තකින් තියමුකෝ. නමුත් දැන් ඔයාලගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේ ඒෂාන් ඩයස් කොල්ලෙක් වෙලා සාරියක් ඇඳන් ඉස්සරහට ගියේ කියලා. මෙහෙමයි. අපි ළමයිට පොඩි කාලේ ඉඳලා උගන්වන්න ඕන සාර ධර්ම. ඒ අතරින් අපි උගන්වන්නම ඕන දෙයක් තමයි එකිනෙකාට ගරු කිරීම. මේ සමාජයේ විවිධාකාර මිනිස්සුන්ගේ විවිධ ටැලන්ට්ස් තියෙනවා. ඒ ටැලන්ට්ස් වලින් තව කෙනෙකුට සෙතක් වෙනවා නම් අපි ඒකට ගරු කරන්න ඕන. ඒක ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. තේරුම් නැත්තම් ඉගෙන ගන්න ඕන. මොකද සමාජයේ හැමෝම එක වගේ නෙමෙයි. විවිධාකාර ටැලන්ට්ස් තියෙන කට්ටිය ඉන්නවා. අනික ඔයාලා කොහොම කිව්වත් මම මගේ ටැලන්ට් එක කලාවක් හැටියටයි බාරගන්නේ. ඉතින් ඒ නිසා මම කැමති නෑ මගේ කලාවට කවුරුවත් නිග්‍රහ කරනවට. මොකද මාත් බොහොම මහන්සි වෙලා තමයි ස්ක්‍රිප්ට් ලියන්නේ, රඟපාන්නේ, එඩිට් කරන්නේ. ඒ නිසා. ඉතින් ඒක අඳුනාගත්තු ගුරුවරයෙක් මට ආරාධනාවක් කරාම මට බෑ කියන්න බෑනේ නේද? මං ඉතින් ඒ ආරාධනාව අත් දෙකින්ම බදාගෙන වැළඳගත්තා. ඉතින් බොහොමත්ම ස්තුති මට මේ අවස්ථාව දුන්නට. මටත් ඇත්තටම හරිම සතුටුයි. මොකද මට ආපහු උගන්වන්න අවස්ථාවක් ලැබුණා වගේ. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු බයි.